ಅವಸರ ಇದೆ. ಹೌದ್ರೇ ಅವಸರ ಇದೆ ಸಹ. ಆದರೆ ನಮ್ಮ ತಕ್ಕರ್ನಾಪೆ ಆದರಣೀಯ ಸುವಿಂದಯ್ಯ ಸಹ ಆದರಣೀಯ ಅಕ್ಕ ಹಿತುಮಾಗೆ ದಯಾವರು ಬಿರಿದು ಇವಾಗ ಎಮ್ಮ ಹಿತವತುನಿ ರಸವತುನಿ ಆದರಣೀಯ ಕಾವ್ಯನಿ ಕಿವಿದಿಯನಿ ವಿಶೇಷ ಮಾಹಿತವತ್ ಪ್ರಣೀತ್ ಸಹ ಆಸಿರಿ ಏ ಆಗಿ ನಮಸರಾಯ್ ಮಮ ಹಿತನ ಅಪಿ ಮನುಷ್ಯ ಹಕ್ಕಿಯಕ ಹರಿಮ ಗುಣಮ ಕೋಗಿಯಲ ಹೆಮೋ ಮಾತೆಕ್ ಅಪಿ ಹೆಮೋ ಮೊಗದ ಅದ ಮಿತನ ಗೌರವನೀಯ ಕವಿ ಕಿವಿದಿಯೋ ಗುಡ ಕೆವಿಲ್ಲ ಇನ್ನು ಅಪಿ ಇಸ್ಸಲ್ಲಾಮ ಹುವೆ ಪುತೆ ಕವಿಯನೆ ಅಮ್ಮಗೆ ಉಕುಲೆ ತಿಯಾಗೆನ ಅಮ್ಮ ಅಪಿಟ ಕಿವ್ವೆ ನೆಲವಿಲಿ ಕವಿಯ ದೊಯಿ ದೊಯಿ ದೊಯ್ಯ ಪುತಾ ಕೇಲ ಉಬೆ ಅಮ್ಮ ಕಿರಟ ಗಿಯಾ ಕೇಲ ಇಸ್ಸಲಾಮ ಕಿವೆ ಕವಿಯ ಅಪಿ ಅಹುವೆ ಕವಿಯ ಅಮ್ಮಗೆ ಕಿರಿಬುಣ ಗಮನ್ ತಾತಗೆ ಲೇವಲ ಶಕ್ತಿ ಉರಣ ಗಮನ್ ಅಪಿ ಅಹುವೆ ಕವಿಯ ಹೆಬೈ ಅದ ಅಪಿಟ ಅಮತಕ ವೇಲಾ ತಿಯೆನ್ನೆ ಕವಿಯ ಕವಿ ಪದಯಕ್ ದೆನ್ ಮಗೆ ಮೇ ಕಟಿಂಗ್ ವಚನೆ ಎನೋ ಐತಿ ಗಲಾಗೆ ಹೆಬೈ ಕವಿ ಪದ ಹತರಕ್ ಕಿಯನ್ನ ಕಿವೋತ್ ಅನ್ನ ಮಂ ಹಿರವೆ ಮಟ ಕವಿ ಕಿಯನ್ನ ಬೆ ಗಾಯನೆ ಕರನ್ನ ಪುಲುವ ನಮುತ್ ಕವಿ ಮೇ ವಿದ್ಯರ ಪಂಬದಿನ್ನ ಬೆ ಏಕಟ ದಕ್ಷ ಆಯ ಮೆತನ ಇನ್ನುವ ಏಕ ವಿಶೇಷ ದಕ್ಷ ಗಮ ಹೆಮೋಟಮ ಬೆ ಕವಿಯೋ ವೆನ್ ಹೆಬೈ ಹೆಮೋಟಮ ರಸ ವಿನಿನ್ನ ರಸಿಕೋ ವೆನ್ನ ಪುಲುವ ಇತಿನ್ ಮೇ ಅಪೇ ಮುಲ್ಮ ಕವಿಯ ಅಮ್ಮ ಎಮನ ತಾತ್ತ එහෙම දැනගත්තු කවියට අපි අද කොච්චර ගුණමක වෙලා තියෙනවද අපි කවිය ඈත් කරලා මට හිතෙනවා ඈතින් ඈතට අපි කවිය පත් කරලා තියෙනවා එහෙම කාලෙක අද දවසේ මේ පාරමිතා සංසදයේ මේ වේදිකාව මත තව ඉදිරියේදී මේ ලස්සන කවි කිවිඳු ඇවිල්ලා කවි සාහිත්‍ය අපිට දෙන්නට මේ දරණ උත්සාහයට අපි ගෞරව කරන්නට ඕනේ පුතේ ලේසි නෑ කවි පදයක් පද බඳිනවා කියන එක ඒක රිද්මයක් තියෙනවා තාලයක් තියෙනවා එලිවැටක් තියෙනවා එලිවැට හොයාගන්න එක අපිට හරි අමාරුයි එලිවැට තියා වැටක් එලි කරන්නත් අපිට හරි අමාරුයි කාල වේලාව නැහැ එහෙම කාලෙක මේ කවියන් අපි සිහසුන මත තබා ගෞරව කරන්නට ඕනේ ඒකයි මම කිව්වේ අපි විතරක් නෙමෙයි මුළු රටම කවියන්ව අමතය කරලා මුළු රටම කවියව අමතය කරලා අද මේ අහල පහල ඉන්න හිටිය මහගම සේකරයන්ගේ මේ ජන්ම කලාපය මෙතන ඉඳගෙන අපි එතුමාවත් ගෞරවයෙන් මතක් කරමින් කියන්නේ කවිය අවශ්‍යයි ජීවිතේට ඒ නිසා තමයි අම්මා ඉස්සල්ලාම නැලවිලි කවි අපිට ප්‍රදානය කළේ කවි අමතක කරන්නට එපා පුතේ කවිය පබඳින්නට බැරි වුණත් කවිය රස විඳින්නට පුළුවන් කෙනා යහපත් මිනිසෙක් වෙනවා යහපත් සිතුවිලි වලින් සංසුන් මනසින් යුක්ත පුද්ගලයෙක් වෙනවා ඒකනේ මේ කලාවේ අරමුණ සාහිත්‍ය අරමුණ ඒකයි අද දවසේ මේ කවි අරමුණත් ඒකයි ඔබට කවිය මොකද්ද කියලා කියලා දෙන ගමන් කවියට ආශක්ත කරගන්නට මං හිතනවා මේ අතකසේ ආදරණීය හිතවතුන් ඉදිරියේදී ලොකු වැඩපිළිවෙලක් තියෙනවා කවිය මිනිසුන් අතරට ගෙනියන්නට හරියට අපි නාට්‍ය මිනිසුන් අතරට ගෙනියන්න උත්සාහ කරනවා වගේ ඒ උත්සාහයට ආශිර්වාද කරමු අපි ශක්තිය පුළුවන් තරම් එකතු කරගමු කවියත් එක්ක ජීවිතේ කවියක් වගේ කියලා කියනවනේ ෂේක්ස්පියර් කියන මහා නාට්‍යකරුවා වුණත් අපි හඳුන්වන්නේ කවියෙක් කියලා ෂේක්ස්පියර් නැමැති කවියා ඉතින් කවිය හරි වැදගත් ඒ වැදගත්කම ඉස්මතු කරන්න අද දවසේ මේ දරණ උත්සාහයට අපේ ආචාර්ය සමාජාචාර්ය පුද කරනවා ඒ වගේම සුමින්ද සිරිසේනයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ හැමතෙම යහපත් රසික කාලයක් උදා වේවා රසිකත්වයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසර පතන බෙහෙවින්ම ස්තුතියි